හොඳයි යාළුවනේ එහෙනම් පිළිගන්නවා අදත් අපේ ත්‍රිවිල් ડોක්ටර් YouTube channel එකට අද අපි ඔයගලන්ට අරගෙන ඉන්නේ කොහමද ඔයගලන්ගේ ත්‍රිවිල් එකට මේ විදිහේ සිංහ මූණක් හයි කරගෙන ඒකේ ඇස්වලිනුයි කටිනුයි එළිය එන විදිහට හදාගන්න කියලා දෙන්න මෙයා කරේ සිංහ මූණු තියෙන අපිට ගන්න පුළුවන් අපේ ත්‍රිවිල් පොඩු තියෙන කඩවලින් සහ තවත් කඩවලින් ගන්න පුළුවන් අපිට අපි මේ සිංහ මූණ අරගෙන මෙතන ඇස්වල ඇස් තියෙන තැන හිල් දෙකක් විදලා පරණ LED bulb there. මේ ආකාරයට අපි දාගෙන තියෙනවා. ඒතර අර නිකන් ලයිට් එක ඇතුලෙන් වැදුනහම ලස්සනට දිලිසෙන ඔයගලන්ට ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් වීඩියෝ එකට යමු. හරි අපි එහෙනම් බලමු මොනවද අපිට අවශ්‍ය ද්‍රව්‍ය කියලා. ස්ලීව් ඉන්න ඕන. ස්ලීව් ඉන්න. ඔව්. ඒ ස්ක්‍රූ පෑන දෙයක් ඕනේ. මොචර දෙයක් ඕනේ. සිංහ මූණ ඕනේ. මේ જાතිය හෝල්ඩරයක් කො. එකට කඩින් ගන්න තියන නේද? ඔව්. බල්බ් එකක් ඕන. බල්බ් එක අපිට කැමති පාටින් ගන්න පුළුවන් නේද අපි? ඔව්. දෙස්බල් හෝස් එක කෑල්ලක් ඕන. වයර් කෑලි දෙයක් ඕන. ඩ්‍රිල් එක ඕන. ඩ්‍රිල් කටුව ඕන. එච්චරයි. එනේ හරියන සයිසින් ඩ්‍රිල් කට් ඕන නේද අපිට? ඔව්. හරි. හොඳයි නะ අපි දැන් කොහොමද හයි කරන්නේ කියලා බලමු. සිංහකට දැන් සෙට් වෙන තැනින් හරියටම මැදින්ම ගන්නට හිලක් හිද ගන්නවා මැදරම ගන්න තැන සිංහකට සෙට් කරන්නේ පිටිපස්සේ දොරට ඔව් වයර් ටික ගන්න හිලක් හිද ගන්න ඕනේ නෑ කරේට අපි හිලක් හිද ගන්නවා ඒ අපිට වයර් ටික ගන්න නේද අපි වයර් ගන්නේ කොතනින්ද ගන්න අපි පාකින් බල්බ් වලින්ද ඔව් පිටිපස්සේ පාකින් බල්බ් වලින් ගන්න ඊට පස්සේ පාකින් එකට එන ලයින් එකෙන් තමයි අපි වයර් එක දාගන්නේ. හරි අපි බලමු කොහොමද කරන්නේ මේක. මේ අපි මේ බල්බ් එකේ කම්බි දෙක කපා ගන්නවා. LED බල්බ් දෙකේ කම්බි කැලි දෙක කපා ගන්න මේ විදියට. අපි මෙහෙම මුලින්ම හිල් දෙකක් විදලා ඒක දාලා අපි සුපර් ග්ලූ වලින් පොඩ්ඩක් අලවගෙන තින්නේ. සිංහමෝනේ මේ ආකාරයට වෙන එතකොට අපිට. අවශ්‍ය ප්‍රමාණය දිගට වයර් දෙකක් ගන්න ඕන. මේ විදිහට අපි වයර් දෙකක් අරගන්නවා නේද? ඔව් මේ විදිහට ජොයින්ට් එකක් දාගන්න. ඉස්සර මේ විදිහට ජොයින්ට් එකක් දාගෙන අපිට අවශ්‍ය දිගට වයර් දෙකක් ගන්නවා. ඊට පස්සේ අපි බලමු දෙන්නේ දාගන්නේ ඇදී. මේ ආකාරයෙන් රින්ග ගන්න. ඉතින් අපි පිටිපස්සේ දොර තියන්නේ. දැන් හිල විදලා දින අපි මේ ලින් එළියට වයර් දෙක ගන්න ඕනේ. ඒකට අපි බලමු කොහොමද දාගන්නේ කියලා. කරට අපේ වාර දෙක අපි ගන්නවා එතන. මෙතනින් දා ගන්න ඕනේ වයර් කැලක් දාගෙන මුලින්ම අපිට මේ වයර් එක මෙතනින් ගන්න ඕනේ. අපි මුලින්ම මෙතන සිදුරින් අපිට වයර් එක එළියට ගන්න ඕනේ. අපි හින්දා එතනින් පොඩි වයර් කැලක් දාලා මෙතනින් අරගෙන මේක එකපාර ගන්න බැහැ හින්දා. හරි. ඊයන් ඉපෙත් අපි ගිට ගන්නවා එතන වයර් එක. කැල ගෙට ගහලා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් විවිධ අවස්ථාවලදී ගන්න ගන්න බැරි තැන් වලදී ගන්න වයර එක වයර ගෙට ගහලා මේකෙන් මේකදල මේ විදිහට ගන්න වෙයි අපි ස්ලීව් කැලි දෙක කපා ගන්න ඕනේ. හීට් ස්ලීව් කැලි දෙක කපා ගන්න ඕනේ. අඟල් 6ක් විතර. කැලි දෙකක් කපා ගන්න. අඟල් 6ක් විතර ටික ස්ලීව් කැලි දෙකක් කපා ගන්න. මෙතන වයර් එකේ සේෆ් එක නේද? ඔව්. සේෆ්ටි පැත්තට අපි මේ විතර. ඉලිටයිල දින්නද පොඩි ස්ලීව් කැලක් දාගන්න. ඊට තමයි බල්බ් එක හෝල්ඩරේ දා ගන්න ඕනේ මේ පැත්තේ. මේක ද විදුප පැත්තෙන් අපේ හෝල්ඩරේ ඇතුල් කරගන්න ඕනේ නේද? ඊට තමයි මේ CN කැරි දෙයක් වයර් දෙකට දා ගන්න ඕනේ.
මේ පෙතුනුත් දාගන්න ඕනේ ඔය රට නැත්තම් මෙතන ඩැමේජ් වෙන ඉන්න ඉරලා ජොයින් කර ගන්න ඕන මේ කැරට කියන නම මොකද කිව්වද ස්ලේවි ස්ලේවින් නේ ඔව් ඔක දාලා අපි රත් කර ගන්න ඕනේ ඒක තමයි වැරකට හරියට මේ වෙන්නේ අපි තම රත් කරගත්තේ නෑ බලමු කොහොමද කරන්න කියලා එක මේ ආකාරයට දැන් ස්ලේවින් එක ගන්න දාගන්න පරිස්සමෙන් කරන්න ඕනේ මේක පෙට්‍රල් නැන්කේ හිටුව දිනවා දරතකර කරේ පුට පරිස්සමෙන් කරන්න එක ගාලා වයරක ඇද ගන්න මේ කොලපාට වයර් එක ඇර්ත් එකට දෙන්න ඕනේ ඇර්ත් එක තමයි මොකද ඔය වයර් හනස් එතකොට අපි ගන්නේ අපේ ලයිට් එකට එන වයර් හනස් එක පාකින් එකට එන වයර් හනස් නේද ඇර්ත් එක තමයි කළු පාට ඒක මේ විදිහට අපේ වයර් එක දිනවා වයර් හනස් දිනා මෙතන හරි ඇර්ත් එක කළු පාට එක කරන්ට් ලයින් එක සුදු පාට පාකින් දාපු ගමන් පත් වෙන්නේ කරන්න යන්නේ පාකින් දාපු ගමන් පිට පස්සේ ලයිට් එක පත් වෙන විදිහට හදන්න යන්නේ නේද ඔව් ඊට මෙතන වයර් හනස් දිනවා අපි දැන් අමුණන්න යන්නේ කොහොමද අපේ වයර් හනස්ස මේ අපි කලින් වැඩ කරගත්තු වයර් දෙකක් තියෙනවා මොනවාද? ඒ කියන්නේ හිතන්න එපා මේ අපේ වයර් හනස් තියෙන මේ විදිහට මේම ටීවීන් දෙකක් දාගන්න. මේ විදිහට මේ පැත්තේ මේ සේෆ්ටි එකට අපි සීන් දෙකක් මේ විදිහට දාගන්නවා. සීවින් දෙක මේ ආකාරයට දාගෙන. ඉතින් අපේ දීනන් එන වයර් එකේ. දීනන් එන වයර් එකේට සීවින් දෙකක් දාගන්න මේ විදිහට. දාගෙන කළු පාටකට අමුණා කළු පාට වයර එක මොකද ඒතොර ඇත් එක බොඩියට අමුණුවත් කමන්නේ මේක න තොර මේ පාකින් ලයින් එක ඇත් එක සහ සිග්නල් වල ඔකෝගෙම ඇත් එක ඕක නේද ඔව් කළු පාට වයර එක ඇත් එක අපි එක වයරයක් අමුණ ගන්නවා නේද ඔව් අපි අර පැත්තෙ වීදි දොරට දාපු වයර ලින් එක වයරයක් ඇත් එක අමුණ ගන්නවා ඒත් ඒ කියන්නේ කළු පාට වයර සීවින් එක මේ කරට ඉට කර ගන්න මේ හරින ලොකු සීවින් එකක් දාන්න ඕනේ දැන් ගෙනාවේ නෑ ඕනට වෙන්නන්න ඕනේ ඉඳ මේක දාලා අර මේට අපි ලොකු සීවින් එකක් තමයි දාන්න ඕනේ මෙල අපි ගාව තියෙන මේ සීවින් එකින් අපි මේක දානවා පොළො පොඩ්ඩක් ලොකු සීවින් එක අරගෙන දාගන්න සම්පූර්ණයෙන් වයර් එක වැහෙන විදියට අපිට අලු කර ගන්න පුළුවන් පාකින් එක දාපු ගමන් කරන්ට් එක එන ලයින් එක
පාකින් එකට කරන්ට් එකන ලයින් එක තමයි සුදු පාර වරේනේ. ඔව්. මම තරබ් බැලුවොත් අපිට මේ විදිහට අපේ ඊටවස්සේ ලයිට් එක දිනවා මේ ආකාරයට. අපි මේ පාකින් බල්බ් එක සහ ෆ්ලස් ලයිට් එක ඔක්කොම තියෙන ලයිට් එක. ලයිට් එකෙන් එන වයර් එක දිනවා මේ විදිහට. මේ වයර් එකේ වයර් තමයි අපි අමුණන. එක කළුපාට එක ඇත්ත එක සිල්වාට එකට ඇවිල්ලා පාකින් එකට කරන්ට් එකන ලයින් එක අපි ඒකට තමයි මොන ගන්නේ. කියන්නේ අපේ පිටිපස්සේ ලයිට් එක අපි වත්තු කරන්න යන්නේ අපේ පාකින් එක ඔන් කළාම. පාකින් ඔන් කළාම මේ ලයිට් එක වත්තු වෙනා විදිහට තමයි අපි හදන්නේ. දැන් හොඳට ඉන්සුලස් ඒ ගා ගන්නවා. විශේෂයෙන්ම සුදු පාට වයර් එක වැහෙන්න ඕන හොඳටම. සුදු පාට වයර් එකේ කරන්ට් එකේ නින්ද ඒක හොඳටම වැහෙන්න ඕනේ. දෙකට ඉන්සුලේෂන් ටේප් මේ අක්රයට ලොන්තර ඔපරීමෙන් ගා ගන්නවා. මේ විදිහටම අපේ කළුපාට වයර් එකටත් අපි ඉන්සුලේෂන් ටේප් එක හොඳට ගා ගන්නවා. මේ ස්ලීවින් එක පොඩි වැඩි හින්ද අපි ඉන්සුලේෂන් ටේප් මේ විදිහට ගා ගන්නවා. අපි ඉන්සුලේෂන් ටික අපි ආකාරයට ගහගෙන අවසානයි. දැන් මෙතන ෆ්ලෙක්සිබල් වයර් එක අපි බලමු මොකද කරන්නේ. මේ වයර් එකට ෆ්ලෙක්සිබල් හොස් කියලා මේ ආකාරයට වයර් එකටම අපි අමුණ ගන්නවා. ඒක උගලන්ට ඒ ආකාරයට කියන්නේ. ඒ තියෙන අවස්ථාව අනුව උගලන්ට කරගන්න පුළුවන් මේ වැඩේ කොහොමද වෙන්න ඕන හොඳම විදිය බලලා මුල කරගන්න එක. ෆ්ලෙක්සිබල් හොස් එක දැන් මේ දොර රෙද්දි හෙද්දි බාධාවක් නොවන ආකාරයට මේ විදියට දාලා දැන් හෝල්ඩරේ දිනවා මේ ආකාරයට අපි එළියට ගත් වෙන. අපි බලමු මේකට බල්බ් එක දාලා. යාද අපි බල් පාකින් ඔන් කරගත්ත අපි. පාකින් ඔන් කරගෙන අපි මේ බල්බ් එක දාලා බලමු. මේ විදිහට බල්බ් එක දැල් වෙනවා අපි පාකින් ඔන් කළා. අපි බලමු අපේ මේ ආකාරයට පාකින් දැම්මහම මේ ආකාරයට අපේ පාකින් ඔන් වෙනවා. තොර අපේ පාකින් එක නොනහම මෙතන අපේ බල්බ් එකත් පත් වෙනවා පාකින් එකට. මේ බල්බ් එක අපි කොළපාට ලයිට් එකක් අරගෙන තින්නේ. ඔගලන්ට ඕන නම් පුළුවන් මේකට මේ කැමති එක්ක නිවිනිවි පත් වෙන බල්බ් එකක් හරි ඒක ආකාරයේ කැමති බල්බ් එකක් දාගන්න පුළුවන්. රතු පාට, නිල් පාට ඔගලන්ට කැමති ආකාරයට ඔගලන්ගේ කැමැත්ත පරිදි ඔගලන්ට අවශ්‍ය විදිහට බල්බ් එක දාගන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් දැන් සිංහ මූණ කොහමද අපි අපේ දොරට හයි කරගන්නේ කියලා. අපි දිංගමෝනේ පොඩක් තව් දෙක මේ දෙපැත්තේ කොන් දෙකෙන් තව් දෙක පොඩ්ඩක් ලොක් කරගන්න ඕනේ. පෑනේ දාන්න මතින්ද අපි පොඩක් තව් දෙක ලොක් කරගන්න ඕනේ. දැන් තව් දෙක ලොක් කරගෙන අපි මේ ආකාරයට තියා ගන්න ඕනේ ගෙලින් ගන්න. දැන් තියාගෙන මේක පොඩක් තද කරලා මාක් කරගන්න තව්. ඔය ආකාරයි. තව් දෙක ගන්න මාක් වෙලා. දැන් ඊට පස්සේ පොඩි කට් එකකින් උද ගන්න. අපි එනේට වඩා පොඩි කට්ටක් දාලා විදගෙන අපි බලනවා. අපි එනේ ගන්න බහිනවා කියලා. සෙල්ෆ් ට්‍රැපින් එනේ. ඒකට මොනවද කියලා අපි පස්සේ මේ ආකාරයට බලන්න පුළුවන්. ආකාරයට අපි අනිත් පැත්තත් විද ගන්නවා. මේ බල්බේ අපි ඇතුළට දාලා තියෙන්නේ. ඇතුළට දාලා ආකාරයට අපි විදගෙන අපි සිංහ මූණ අපි අහි කරගන්නවා අපේ ඊට පස්සේ දොරට. දැන් අපි මේ ආකාරයට අපේ මේ තද කරගෙන අවසාන අපේ සිංහ මූණ මේ විදිහට තියෙනවා. අපි බලමු අපි දැන් පාකින් ඔන් කරලා කොහොමද වෙන්නේ. අපි පාකින් ඔන් කළාම අපිට මේ ආකාරයට අපේ ලයිට් එක බලා ගන්න පුළුවන්.
මේදී ලස්සන්ට ඔයගලන්ට ඔයගලගේ සිංහ මුණ බලා ගන්න පුළුවන් මේ විදියට ඔල කැමති ආකාරයට ඔයගලන්ට පාට පාට ලයිට් දෙමන මේක නිවිනි පත් වෙන ලයිට් අප එක දෙමන නම් මේ විදියට බලා ගන්න පුළුවන් එතකොට ඔයගලන්ට රතු පාට නිල් පාට කැමති ලයිට් එකක් දා ගන්න පුළුවන් මේකට මේ විදියට බලා ගන්න පුළුවන් අපි අර LED bulb දෙයක් ඇස් දෙකට දාන්න කිව්වේ මෙන්න මේ විදියට ලස්සන්ට එන්නවා නේද හොඳයි යාළුවනේ එහෙනම් ඔය විදිහට තමයි අපේ සිංහ මුන්න සරි කරගන්න. එහෙනම් අපිව subscribe කරන්න, like කරන්න, තවත් මේ වගේම video එකකින් නැවතත් අපි හමු වෙමු. එහෙනම් බොහොම ස්තුතියි.